අගමැත්තුමා උඩ පැන පැන යම් යම් දේවල් ගැන පෙන්න පෙන්න කතා කරන්නේ අපනයන ආර්ථිකය සංවර්ධනය කළා කියලා. නමුත් පසුගිය කාල වකවානුව තුළ අපේ අපනයන ආර්ථිකයේ සංවර්ධනයක් වෙලා නැහැ, කඩාවැටීමකුයි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා ආණ්ඩුව බලයට පත්වෙච්ච ගාම කතා කළේ GSP සහනය ලබා ගත්ත කියලා. බටහිරට අපේ රටේ යුදවිරුවන් පාවා දීලා GSP සහනය ලබා ගත්තයි කිව්වත් ඉන් කිසිම අපනයන ආර්ථිකය සංවර්ධනයකට රජයේ ඉදිරියට ගෙනියන්න හැකියාවක් ලැබිලා නැහැ. අපි දන්නවා GSP සහනය ලබා ගන්නත්, ඒ වගේම පසුගිය වකවානුව තුලත් ආණ්ඩුව බරපතල පාවාදීන් රැසක් සිද්ධ කළා. ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී යුද අපරාධ චෝදනාව සමානුග්‍රහකත්වයේ දක්වමින් පිළිගත්තා. අතුරුදහන් වුවන්ගේ කාර්යාලය පිහිටෙව්වා. වන්දිගෙවන තස්ස මියගිය අතුරුදහන් වූ තස්සවාදීන්ට වන්දිගෙවන්න හානිපූර්ණයේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තිය අනුමත කළා. මේ අයවැයලයකින් රුපියල් 6000 බැගින් එසේ ගෙවන්න එකඟතාවය අනුමැතිය ලබා ගත්තා. ඒ වගේම සාපරාදී වකීන්ට නැත්තම් හුවමාරු කරගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ගෙනල්ලා අනුමත කරගත්තා. දැන් තස්සවාදීන් බුරුතු පිටින් නිදහස් කරා. ඒ වගේම ප්‍රතිතස්ත පනත ඉදිරිපත් කරමින් අපේ රටේ ඉතිහාසයේ තස්සවාදීන් නිදහසත් මානව හිමිකම් කෙලසීම සඳහත් වූ ප්‍රතිතස්ත පනත ගෙනෙමින් ඉන්නවා. ඒ වගේම කීර්තිදර යුද හමුදා නිලධාරීන් දඩයම් කිරීම ආණ්ඩුව පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම බටහිර රටවල් වලට කීර්තිමත් යුද්ධයට නායකත්වය දුන්න හමුදා ප්‍රධානීන්ට ඇතුළත් වීමේ අවස්ථා පවා අහිමි කරලා තියෙනවා. මේ සියලු පාවාදීන් විශේෂයෙන්ම අපි දන්නවා ජිනීවා යෝජනාව අනුව කිව්වා යුද උපකරණ 50%කින් අඩු කරන්න කියලා බොහොම රහසිගත ලෙස ශාලාව කඳවුර පුපුරවා හැරුණා. ඒ නිසා මේ සියලු කොන්දේසි ඉෂ්ට කරගෙනත් ආණ්ඩුවට පුළුවන් වෙලා නැහැ ආර්ථිකමය වශයෙන් වර්ධනයක් ඇතිකරන්න, අපනයන ආර්ථිකයේ සංවර්ධනයක් කරන්න 2014 ඇමරිකන් ඩොලර් බිලියන 11.1ක් තිබ්බ අපනයන ආදායම පසුගිය වර්ෂ 4 තුල ඇමරිකන් ඩොලර් බිලියන 10.9කින් පසුබහැලයි තියෙන්නේ. ඊට සාපේක්ෂව ආනයන වියදම් වැඩි වෙලා තියෙනවා. අපේ රටේ දරන්න බැරි ගෙවුම් ශේෂ හිඟයක් වෙළඳ හිඟයකට රට මුහුණ තියෙනවා. ඍණ ඇමරිකන් ඩොලර් බිලියන ඍණ 9.4ක අපේ ආර්ථිකයේ වෙළඳ ශේෂ හිඟයක් පරිවර්තනය කරලා තියෙනවා. සියලු පාවාදීන් සිදු කරලා මේ සියලු කොන්දේසි බටහිර විසින් නියම කරන සියලු කොන්දේසි ඉෂ්ට කරපු ආණ්ඩුවට බටහිරෙන් කිසිම ප්‍රතිචාරයක් ලබා ගන්න හම්බෙලා නැහැ. ආර්ථිකමය වර්ධනය සඳහා අපනයන ආර්ථිකය කාබාසිනිය කරලා තියෙන්නේ. ඒ නිසා අවම වශයෙන් මේ කොන්දේසි ඉෂ්ට නොකර අපනයන ආදායම අඩු වුණා නම් ඒත් කමන්නේ. දැන් සිද්ධ වෙලා තියෙන්නේ රටට හානි කර, අහිත කර, භයානක මෞබිමට ද්‍රෝහි වෙච්ච යෝජනා ඉෂ්ට කරමිනුත් අපනයන ආර්ථිකයේ ගොඩගන්න ආණ්ඩුවට හැකියාව ලැබිලා නැහැ. ඒ නිසා අපනයන ආර්ථිකය පිළිබඳ ආණ්ඩුවේ කතාව ඉතාම බොරු කියලා අපිට පේනවා.